මට බැයිද තනියෙන් පෙනී ඉන්න. එතුමට කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පවා තනියෙන් පෙනී ඉන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීලා තියෙන නියෝගය එයා තනියෙන් පෙනී ඉන්නවා නම් එයාට හැකියාවක් තියෙනවා නම් සුධර්ම මෙහෙම ඩෙස් එකක් දෙන්න ඕනේ. යාට හිත ඉඳගෙන වැඩ කටයුතු එයාගේ ෆයිල් තියාගන්න. ඒ පුද්ගලයාට සලකනවා. සලකලා පුටුවක් දීලා එයාට පුළුවන් අධිකරණේ කටයුතු කරන්න. ඒ කියන්නේ විත්තිකාරයාට උනත් පුළුවන් තමන් වෙනුවෙන් පෙනී සිටින්න. විත්තිකාරයාට තමන් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙනී ඉන්නකොට වෙනම ආකාරයක්. එතකොට මහාධිකරණයේ පෙනී ඉන්නකොට වෙනම ආකාරයක්. ඒ තනියම පෙනී ඉන්න පුළුවන්. හැබැයි නීතිමේ දැනුම කියන එක වැදගත් නේද? ඒක දැනගන්න බෑ. දැන් මම නෙමේ මම පීයෙන් යන්නේ නැහැ. ඇන්නේ පොරවෙන් කියලා මේ පුද්ගලයා යෝජනා කළොත් මොකද වෙන්නේ? අර මිනිස්සු කියනවා මේ පීයෙන් තමයි යන්නේ කියලා. නෑ නෑ මම යන්නේ පොරවෙන් කියලා යෝජනා කරනවා. ඒක මොකද වෙන්නේ? ඒ නීතිමේ දැනුම කියන එක ලබා ගන්න පුළුවන් නම් ඉතින් අපි එච්චර මහන්සි වෙලා දුක් විඳලා යන්න ඕනේ නැහනේ. නීති විද්‍යාලය හරහා සමහර අපේ නීති මහතුරු නීති පීඨයේ ඉඳලා නීති විද්‍යාලයට ඇවිල්ලා ඊට පස්සේ ඊටත් එහා ගිහිල්ලා ඉගෙන ගත්ත අය ඉන්නවා. අපට වඩා ඉගෙන ගත්ත අය අද මේ ශිෂ්‍යයෙ ඉන්නවා. ඉතින් එහෙමෙන් තත්වයකට ලබන්නේ අර නීතිජ සහායකින් හැටියට අධිකරණ සහායකින් හැටියට ඔවුන් පෙනී ඉන්නේ. ඉතින් එතකොට එතුමාට කියන්න තියෙන්නේ තුමාගේ වැදගත් ප්‍රශ්නේ මම පැහැදිලි ඔක්කොම කියලා දුන්නා. හැබැයි තනියෙන් පෙනී ඉන්නවා කියලා කියන්නේ නීතියට පටහැනි දේවල් උසාවියේ Tamanට ඕන ඕන විදිහට කියන්න බෑ. සංවරයකින් Taman කියන දේ හරියට පෙන්ලා දුන්නොත් විනිශ්චයකාරතුමා Tamanට සහනයක් දෙනවාමයි.